රාජ්‍ය සතු ආයතන 10ක කාර්ය සාධනීය ඊළඟවීමට පියවර 21 ප්‍රහාරය ගැන සොයන විශේෂ කාරක සභාව අදත් ඇමරිකා රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවේ සංචාරයකට සූදානමින් පාකිස්තානයේ හිටපු ජනපති සර්දාරි අත්අඩංගුවට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අද තරඟ බිමට රජය සතු තෝරාගත් ව්‍යාපාර 10ක් සමග සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු මුදල් අමාත්‍යාංශයේ ලේකම් අදාළ රේකී අමාත්‍යාංශයේ ලේකම් සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් අදාළ රාජ්‍ය ව්‍යාපාරයේ සභාපතිවරයා විසින් අත්සන් කරනු ලබන තයිපාර්ශ්වික කිවිසුමක්. රජයේ සතු ව්‍යාපාරවල කාර්ය සාධනීය ඉහළ නැන්වීමේ අරමුණ ඇතිවයි සාමූහික අභිලාෂ ප්‍රකාශ සංකල්පය හඳුන්වා දී ඇත්තේ. රජයේ සතු ව්‍යාපාර 10ක් සමග සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය RSH සමරතුංග මහතාගේ මූලිකත්වයෙන්. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මිල්කෝ සමාගම, රාජ්‍ය දැව සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය, ලංකා සතුස සමාගම සහ රාජ්‍ය වැවිලි සමාගම සමගයි මෙම සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීම සිදු කෙරුණේ. මෙම අදාළ ආයතන තවදුරටත් ලාභ ලබන සාර්ථක ව්‍යාපාර බවට පත්කිරීම මෙහි අරමුණයි. සර්ව ආර්ථික අරමුණු ඉටුකර ගැනීම සඳහා වාණිජමය හැකියාවකින් නිතුව ක්‍රියා කිරීමට හැකි පරිසරයක් මෙම ආයතන තුළ නිර්මාණය කිරීම මෙහිදී සිදුවනු ඇති. වසර 3ක් තුළ අදාළ ආයතන තවදුරටත් සාර්ථකත්වයේ කරා යොමු කිරීමට අමතරව තවත් ආර්ථික අරමුණු රැසක් සපුරා ගැනීම මෙහි අරමුණයි. දලදේශීය නිෂ්පාදිතය වැඩි කිරීමෙන් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා උපාය මාර්ගික වැදගත්කමක් ඇති රාජ්‍ය ආයතන වෙත සාධනීය ලෙස දායක වීමට සාමූහික අභිලාෂ ප්‍රකාශය මගින් හැකියාව ලැබෙනු බවයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේ. As per the recent financial statistics available to us 2018, the total revenue generated by 54 big SOEs amounting to 1916 billion rupees. We are closer to 2 trillion. Efficient as well as vibrant business operation in SOEs is an essential factor needed to establish and maintain investor-friendly economic climate which will contribute to the steady growth of the economy of our country. Therefore, it is imperative that SOEs should be managed efficiently and effectively, benefiting the average citizen. In this context, the strengthening governance and accountability and transparency of SOEs, this initiative was an important milestone in the process of SOEs reform in this country, enabling them to be transparent, accountable, and performance driven. Further, we are expecting to extend this move for all the other state-owned business sector enterprises on the success of the implementation of this program on step-by-step basis. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන විශේෂ කාරක සභාව අද යළි රැස්වනවා. ඒ පසුරු දෙකට පමණ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක එකෙහිදී. මෙම කාරක සභා රැස්වීමේ ජනමාධ්‍ය වෙත විවෘත කරන සැසිවාරයන් ආවරණය කිරීම සඳහා මාධ්‍ය ආයතන වෙත අද දිනේද අවස්ථාව උදාවන බවයි පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාව තුළින් බුද්ධි තොරතුරු හෙළිවන බවට ඒකාබද්ධ විපක්ෂය වැරදි මතයක් ගොඩනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. උතුරු කළුතර ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු අත්සන් කළා තමයි තේරීම් කාරක සභාව පත් කරේ. මේ සඳහා ඒ සාක්ෂි දෙන්න එන්නේ ජාතික ආරක්ෂාව ගැන මුකුත් නොදන්න තොත්ත බබාලා නෙවෙයි. රටේ ආරක්ෂාව පිළිබඳව හසල දැනුමක්, අවබෝධයක්, අත්දැකීමක් තිබෙන අය. ඔවුන් දන්නවා තේරීම් කාරක සභාවක ඉස්සරහ ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න ඕන මොනවද, නොකියන්න ඕන මොනවද කියලා. සත් දැන් මේ තේරීම් කාරක සභාව ඉස්සරහා රටේ බුද්ධි අංශ, බුද්ධි තොරතුරු එළියට එනවා කියන සාවද්‍ය මතයක් කියන්නට ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරනවා.
ඒගොල්ලෝ තියෙන පාර්ලිමේන්තුවේ තමයි මේ තේරීම් කාරක සභාව මාධ්‍යට විවෘත කරන්න කියලා කිව්වේ. ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළා. රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා මෝගන් ඕටගස් ප්‍රකාශ කළේ ඉන්දියා සංචාරයකින් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි. ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි. ලබන 24 වනදාත් 30 වනදාත් අතර කාලය තුල සිදු කෙරෙන මෙම සංචාරය අතරතුරදී රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහාය පිළිබඳවද ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා අදාළ අංශ සමග සාකච්ඡා කරනු ඇත. ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා ජපානයේ සංචාරයක නිරත වීමට නියමිතයි. ඒ G20 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහායි. ඇල්ල රාවණාල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මීටර 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල කපුල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ ත්‍රිරෝද රථයේ රෙදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතු වෙනුයි. අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ 6 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරත් සමග ප්‍රපාතයට පෙරළුණු පිරිස් බේරා ගැනීම සඳහා පැය 5ක පමණ අසීරු මෙහෙයුමක් සිදු කෙරුණා. රෙදුරු සහ ත්‍රිරෝද රථයේ ගමන්ගත් සියලු දෙනා අනතුරින් බරපතල තුවාල ලැබුවා. ඔවුන් බණ්ඩාරවෙල සහ බදුල්ල රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. තුවාල් ලැබුවන් අතර දරුවන් 3 දෙනෙකුද වනවා. සමෘද්ධි ලබා දෙන්නේ යැපුම් මානසිකත්වෙන් මිදී ජීවිත ගොඩනගා ගැනීමට බව අමාත්‍ය දයාගමගේ මහතා පවසනවා. නගුල්ලලිය ප්‍රදේශයේ ඉදිකළ සමෘද්ධි වාසනා නිවාස ගම්මානය ජන අයිතියට පවරමින් ඒ මහතා මේ බව කියා සිටියා. හලාවත ආරච්චි කට්ටෝ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නගුල්ලලිය ප්‍රදේශයේ ඉදිකළ නිවාස 26කින් සමන්විත සමෘද්ධි වාසනා ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා. අක්කර 10ක භූමි ප්‍රදේශයකින් ගම්මානය සමන්විතයි. විදුලිය මාර්ග හා සනීප ආරක්ෂක ඇතුළු සියලු පහසුකම් වලින් මේ සමන්විතයි. මම පොරොන්දු වෙනවා මේ අවුරුද්දේ 70,000ක් නෙවෙයි ලක්ෂයක් අපොස සාමාන්‍ය පෙළ සමත් වුණත් අපි සිද්දොර ශිෂ්‍යත්වයේ ඒ ලක්ෂයටම දෙනවා. ජීවිත ගොඩනගන්න ව්‍යාපෘති 50,000ක් සැලසුම් කරගෙන යනවා. අනිවාර්යයෙන්ම 20,000ක් මේ අවුරුද්දේ අපි පටන් අරගන්න. අපිට අවශ්‍ය කරන්නේ තමුන්නාන්සේලා කාගාවත් ගිල්ලා අතපාන තත්ත්වයට පත් කරන්න නෙවෙයි. අද අපි මේ සමෘද්ධිය ලක්ෂ 1,000,000ට දෙන්නේ තමුන්නාන්සේලාව දිරියෙන් නැගිටවන්න කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ඒ ශක්තිය තමුන්නාන්සේලාගේ ඇඟේ තියෙනවා. තමුන්නාන්සේලා කල්පනා කරන්න ඕනේ දයාගමගේට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? මේට පෙර වෙරළාසන්න පොල්ලතු නිවාසවල වාසය කළ බොහෝ පිරිසකට මෙමකින් සෙත සැලසෙනවා. අපි ඉස්සර ගොඩක් දුකින්ද මේ මූදුර ඇල්ලත් එක්ක අපිට ජීවත් වෙන්න අමාරුයි. ගම්මානේ පාරක් නැහැ යන්න, ළමයිට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. වැල්ලෙන් වැහිලා 3 km කමාරක් විතර. ගෙයක් තිබුණා අපි හිටිය පැල්පතක. ඒ පැල්පතත් අපේ හරි නැහැ. ඒ කැළ වෙලා තිබ්බේ. ඉතින් අපි ඉස්කෝලේ ගිය අපේ බයිසිකල් වල රජයේ මැදිහත් වෙලා මේවා ලබා දුන්නා. ඉතින් රජයට ගොඩක් පිං, ගොඩක් ස්තුතිවන්ත වෙන හැම දිනාටම. ඉතින් දැන් අපිට ලස්සන නිවසක් හම්බ වුණා. අපිට ගොඩක් සතුටුයි. අපිට දැන් හොඳට ජීවත් වෙන්න පුළුවන්. දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් ඇතැම් නිලධාරීන් සමෘද්ධි හිමිකම් ලාභින් බියකන්වමින් කටයුතු කරන බව රාජ අමාත්‍ය අශෝක් කබේසිංහ මහතා පවසනවා. මාවතගම් පැවති උත්සවයකදී රාජ අමාත්‍යවරයා එම අදහස් පළ කළා. සමිකර දේශපාලන වැඩපිළිවෙළ සමෘද්ධි ව්‍යාපාරය පත් කළා. මේක මම කියන්නේ මෙතන ඉන්න සමෘද්ධි ලාභ සියලු දෙනාට හොඳටම අහගන්න. ලංකාවේ ග්‍රාම සේවසම් 14,000 සමෘද්ධි නිලධාරීන් 14,020ක් ඉන්නවා. කියන්න කනගාටුයි. මම මෙතන ඉඳද්දි මට එක්කෙනෙක් කිව්වා මේ පාර සමෘද්ධිය ගත්තාම කොයි පක්ෂෙද කියලා ඇහුවලේ සමෘද්ධි නිලධාරීන්. ඒ නිසා මේක මොන තත්ත්වයක්වත් මේක කියන්න ඕනේ. දේශපාලන වැඩපිළිවෙළකට වැඩසටහන ඉදිරියට අරන් ගිහිල්ලා ඡන්දයක් ආපුවාම මේ සමෘද්ධි නිලධාරි මහත්මීන් සියලු දෙනා මේ සමෘද්ධි ලාභීන් ළඟට ගිහිල්ලා කියන්නේ මහවල් පක්ෂයට ඡන්ද දුන්නේ නැත්නම් සමෘද්ධිය කපනවා. ඒ නිසා අද මේ සමෘද්ධි ගත්ත සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා ඉදිරි මැතිවරණයකදී මේ සමෘද්ධි නිලධාර මහත්මීන් ඇවිල්ලා කිව්වොත් අහවල් පක්ෂයට ඡන්ද දෙන්නේ නැත්නම් මම සමෘද්ධිය කපනවා කියලා කිසි දෙයකට බය වෙන්න එපා. එහෙම ඒක පිළිගන්න එපා. මේක මම වගකීමෙන් කියන්නේ. මේ ලංකාවේ කවදාවත් ඡන්ද දුන්නේ පක්ෂය හොයන්න බෑ කිසිම ඡන්ද පත්‍රිකාවක. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා.
පවුල් ලක්ෂ 6කට සමෘද්ධිය ලබා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ලබා දීම අශෝක් කබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ 41,000කට සමෘද්ධි ලබා දීම මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය දයාගමගේ රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. මත විරාමයක් දැන්. නැවතත් ප්‍රවෘත්ති. කුසලතා සහ ශිල්පීය දක්ෂතා ඉහළ නැන්වීමට රජයක් ලෙස සියලු පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. ජාත්‍යන්තර සම්මාන උළෙලවලදී විශේෂ සම්මානවලට පාත්‍ර වූ සිනමා වේදීන් සහ නිර්මාණ මෙන්ම සෙසු ක්ෂේත්‍රවල විශේෂ දක්ෂතා දක්වුවන් ඇගීම මෙහිදී සිදු කෙරුණා. ඔවුන්ට මුදල් ත්‍යාග පිරිනැමීම සිදුවුණේද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. ජාතික චිත්‍රපට සංස්ථාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මේ සංවිධානය කළා. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිනි හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල මහත්මියතුළු පිරිසක් එම අවස්ථාවට එක්පුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ජාත්‍යන්තරයට ගොස් ඔබලා ලබාගත්තු ජයග්‍රහණ සුළු කටුකොට අපි තකන්නේ නැහැ. සීමිත සම්පත් තුළ අඩු පහසුකම් තුළ විවිධාකාර වූ අභියෝග මැද ඔබලා ලබපු මේ ජයග්‍රහණ අතිශයින්ම වැදගත් වෙනවා. ඔබලාගේ කුසලතාවයන් ශිල්පීය දක්ෂතාවයන් වැඩි දියුණු කිරීම උදෙසා අවශ්‍ය පරිසරය සකස් කරලා ඒ ලබා දිය යුතු සෑම ආකාරයකම උත්තේජකයන් සහයෝගයන් ශක්ති ලබා දීම රජයේ අපගේ වගකීම වෙනවා. තවදුරටත් ඔබලාව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලකට මම අවතීර්ණ වෙනවා කියන එකත් මේ අවස්ථාවේ සතුටින් සඳහන් කරන්නට කැමතියි. දෙවැනිට බලපා ඇති වැසි සහ සුළං සහිත කාලකුණික තත්ත්වය තවදුරටත් පවතින බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවැනි වටා මුහුදු ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස දැනුවත් කරනවා. දෙවන මෙදුපිකෝස්සේ පවතින වැස්ස ඇත්තත් ඒ තාවකාලික චුළු අඩුවීමක් තිබුණත් ඉදිරියේදී පිටින් දෙවන වැස්සත් වැඩි වෙන පුළුවන්කම තවදුරටත් තියෙනවා. විශේෂයෙන් බස්නාහිර දකුණු සබරගමුව මැදම වයඹ වගේ පළාත්වලට ඕන වෙලා පස්සේ තියෙන පුළුවන් ගොඩක් රැස් මේ වැස්ස රාත්‍රී කාලේ සහ උදේ කාලේ තමයි වැඩි දිවෙන වටාවන සුළුගේ වේගයක් තව ඉදිරි දවස් එකක් වගේ තියෙන ගතියක් තියෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන් උතුර උතුරු මැද වයඹ පළාත්තරේ නමට පොතු විල් වගේ ගතිවල විශේෂයෙන් මැදම කඳු ප්‍රදේශවල සුළුගේ වේගයේ විටින් දැනෙන්න පුළුවන්. ඒ වගේම දිවෙන වට මොහොත ප්‍රදේශවල විශේෂයෙන්ම සමනාරම් බොක්ක මොහොත ප්‍රදේශවල ළඟට පුත්තනම සිට ගාල්ලකොණ බහරා පොතු දක්වන මොහොත ප්‍රදේශවල සාමාන්‍ය සුළඟේ වේගය 50-60 දක්වා වැඩි වෙන ඉඩකඩ තියෙනවා. පාස්කු විරදා ප්‍රහාරයෙන් පසු ඇතිවැති තත්ත්වය හමුවේ තම ව්‍යාපාර පවත්වාගෙන යාමේ අසීරුතාවක් පවතින බව රත්නපුර මැණික් ව්‍යාපාරයේ නිරත වූවන් පවසනවා. විදෙස් ගැනුම්කරුවන් රට තුළට පැමිණීම අවම ඇතුළු ගැටලු රැසකට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. රත්නපුර බේරුවල කොළඹ නුවර වගේ පළාත්වලට ඇවිල්ලා මැණික් ගන්න කටින් ඇති වෙච්ච නිසා සුළු මැණික් ව්‍යාපාරයේ දෙන ව්‍යාපාරික ගන්න මම පහරක් ඇදලා තිනවා. දැන් 100% වගේ එක නැවතිලා තිනවා මේ අවස්ථාවේ. අපේ ජාති ભેද ගැටලු එහෙම මුකුත් තිබුණ සිංහල ව්‍යාපාරිකයෙක් අපි හුඟක් සාජීවණයෙන් ව්‍යාපාර කරගෙන ගියා. නමුත් අස්තවාදී කරපු ක්‍රියාවෙන් අපිටත් සමහර සිංහල අපේ සහෝදරයෝ වගේ හිටපු කට්ටියට මුණ දී ගන්න බැරි තත්ත්වයක් උදා වුණා. පතල් කට්ටිය වුණා සිංහල කට්ටිය. ඒගොල්ලෝ අපිට කිසිම ජාතියක් ආගම ભેදයක් නැතුව අපිට තමයි මැණික් අලෙවි කරන්න ආවේ. නමුත් දැන් පොඩ්ඩක් ඒ ව්‍යාපාර තත්ත්වෙත් අඩු වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් පසු විදේශ මැණික් ව්‍යාපාරිකයින් මෙරටට පැමිණීම අඩු වී ඇති බව සුළු මැණික් ව්‍යාපාරිකයින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මිලදීගත් මැණික් අලෙවි කිරීමේ ගැටලුවක් පවතින බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. අපි කරන වෙළඳාමේ ව්‍යාපාරිකයෝ අපිට ඕනි. මුස්ලිම් ජනතාවත් එක්ක තමයි අපි ඉන්නේ. ඒක අම්මාගේ දරුවෝ වගේ තමයි රාජකාරිය කරගෙන ගියා. අදත් එහෙමයි. ආගම් ભેද කුල ભેද නැතුව මේ ව්‍යාපාරය නගා සිටවන්න මැදිහත් වෙන්න ඒක තමයි මැණික් වෙළඳ ව්‍යාපාරිකයන්ට කරන්න තියෙන ලොකුම හයිය. විදේශීය ගැනුම්කරුවන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. සමහරට දැන් රට යථාතත්වයට ඇවිල්ලා තියෙන නිසා දැන් නොම්බි අවුරුද්දත් ඉවර නිසා විදේශිකයන්ගේ පැමිණීමක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි. මැණික් ව්‍යාපාරයේ නිරත වීමට රජයට විශාල මුදල් ගෙවීමට සිදුවද මැණික් අලවිය තුලින් නිසි මිලක් නොලැබීම විශාල ගැටලුවක් බවයි පතල් හිමිකරුවන් පෙන්වා දෙන්නේ.
ජාතික මැණික සරණ ආභරණ අධිකාරියට විශාල මුදලක් ගෙවලා තමයි අපි වර්ෂයකට අදාළ යන්ත්‍ර අනුසාරයෙන් පතල් ගැනීම කටයුතු කරන බලපත්‍රය ලබා ගන්නේ. ඒ වගේම විශාල පිරිවැයක් මේක කරගෙන යන්නත් වැය වෙනවා. දැන් රටේ වර්තමාන තත්ත්වය හන්දා විදේශීය මැණික් ගණන්කරුවන් ලංකාවට එන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම එතකොට අපිට හම්බ වෙන මැණික්වත් හරි මිලකට විකුණ ගන්න බැරි තත්ත්වයක් තමයි දැන් මේ දවස්වල ඇති වෙලා තියෙන්නේ. අපි ඉල්ලා සිටින්නේ අපේ තියෙන ප්‍රශ්න ගැන සිළුම බලධාරීන්ගේ අවධානය යොමු කළා අපිට සහනයක් සැලසෙන ලෙස. දැන් ප්‍රවෘත්ති කීපයක් ලොහඩෙන්. පස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ කාරක සභාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ විශේෂ මාධ්‍ය හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය මගින් සංවිධාන කරන සංගීත ප්‍රසංගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම කොළඹදී සිදු කෙරුණා. ලබන මස 13 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි. පාස්කු ප්‍රහාරෙන් දෙමෝපියන් අහිමි වූ ළමයින් 21 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ අරමුණෙනුයි මේ සංවිධාන කෙරෙන්නේ. ගල්ලපද්දේගම ඉසිපතනාරාම විහාරස්ථානයේදී ලේදන් දී මැතුළු පින්කම් මාලාවක් පැවැත්වුණා. පූජ්‍ය බලංගොඩ සිරිනිවාස ස්වාමින් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙනුයි මෙම පින්කම් සංවිධාන කෙරුණේ. පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම, අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් වේලි සලාක ලබා දීම මෙන්ම පරිසර දිනයට සමකාමීව පැළ බෙදා දීමද සිදු කෙරුණා. පොසොන් පොහොය වෙනුවෙන්ද විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු යොදා තිබෙනවා. සමාජවාදී ජනතා පෙරමුණ සංවිධාන කළ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. එම පෙරමුණේ ලේකම් රාජා කොල්ලුරේ මහතා ඇතුළු කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. ජාතික ආරක්ෂාව හා සමගිය නැතිවන වෛරීය කතා පිළිබඳ විද්වත් දේශනයක් කොළඹදී පැවැත්වුණා. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දම්පහල රාහුල ස්වාමින් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළේ එකිනෙකාට ගරු කළ යුතු අතර අධ්‍යාපනයේ වෙනසක්ද සිදුවිය යුතු බවයි. අයිඩෙන් දිවා ප්‍රවෘත්ති අදට අවසන්. පසර දෙකේ සිට අපගේ පැන් පැපොත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk